අපි දන්න 2016 2017 මාස්කන්නේ කියන එක අපේ රටේ ගොවි මහත්තුරුන්ට ඒ තරම්ම සුබදායක වුණේ නැහැ. ඒකට හේතුනේ ඒ කාලේ පැවතුණු දැඩි නීතිය. ඒ වුණාට මේ උල් හිටිය නැත්නම් රත් කිඳ මේ ජලාශයෙන් ජලය අරගෙන වගා කරපු මහවැලි සීකලාපේ ගොවි මහත්තුරුන්ට නම් ඒක සරුසාර කන්‍යක් බවට පත් කරලා දීලා තිබුණා. මහවැලි නිලධාරි මහත්තුරු සහ කුජගන්ධ පාර්ශ්වයේ නිලධාරි මහත්තුරු එකතු වෙලා. ඒ කියන්නේ මේ ජලාශයෙන් 50%ක් තමයි ජලය දීලා තිබුණේ වගා කරන්න. ඒ වගා කරන්න දුන්න 50%ත් උපයෝගී කරගෙන මහවැලි සීකලාපේ ගොවි මහත්තුරු 100%ක් වගා කරලා තිබුණා. ඒ නිසා තමයි සරුසාරම. නමුත් 2017 යලකන්නේ නැවතත් ඒ නියගයට මේගොල්ලෝ මූණ දීලා තියෙනවා. ඒ නිසාම මේ 2017 යලකන්නේ තුලත් මහවැලි සීකලාපේ ගොවි මහත්තුරුන්ට මේ ජනාසලෙන් දියවර ලබා දීලා තියෙන 50%යි. ඒ වීවගාව. මේ වීවගාවට තුනේ ජාලයේ උපයෝගී කරන ඒ ගොවි මහත්තුරු වීවගාවට අමතරව දැන් අතිරේක භූගත වගා කරලා තියෙන තමන්ගේ ගොවි බිම. මේ රත් කිඳ නැත උල් හිටිය ජලාශයට පිට පිටලා තියෙන ගම්මාන වල තමයි ගොවි බිම වල තමයි මේ ගොවි මහත්තුරු මේ විදිහට වගා කටයුතු කරලා. අපි ඒ ගම්මාන වලට ගිහිල්ලා බලමු මේ නියගයේ හමුවේ දැඩි අසීරුතාවයට පත් වෙලා තමන්ගේ වගා කටයුතු සාර්ථක කරගෙන යන මේ ගොවි මහත්තුරු කවුද කියලා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශාල පංගුවක දායකත්වයක් මහවැලි කලාපවලින් ලැබෙනවා. මෙම මහවැලි කලාපවලින් සී කලාපය 100%ක්ම පාහේ වී වගාවෙන් සරුවන භූමි භාගයක් වශයෙන් සලකන්න පුළුවන්. මෙහි ජීවත් වන්නන්ගෙන් බහුතරයක් තම ජීවනෝපාය කරගෙන තියෙන්නෙත් ගොවිතැනයි. මවුන්ට ඔවුන්ගේ වගා කටයුතු සඳහා අවශ්‍ය දියවර මහවැලි ව්‍යාපාරය තුළින් ලැබෙනවා. පොල්ගොල්ලෙන් වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ ලොග්ගලොය පසු කරමින් උල්හිටිය රත්කිඳ දක්වා සැතපුම් ගණනාවක් මග ගෙවා එන මෙම මහවැලි දිය ධාරාව ගිරාඳුරු කෝට්ටේ සහ දෙහිඅත්ත කණ්ඩිය ගොවිබිම් සරු කරනවා. කොට්ටාෂ 7කට බෙදී ඇති මෙම ගොවිබිම් පරිපාලන බල ප්‍රදේශ 3කට අයත් වෙන්නේ බදුල්ල පොළොන්නරුව සහ අම්පාර පරිපාලන බල ප්‍රදේශ වශයෙන්. මේ යටතේ මැදගම සඳුන්පුර සිරිපුර මාවනාවෙල වෙහෙරගල නුවරගල වැනි ගොවිබිම් පිහිටා තිබෙනවා. පසුගිය කන්නවල නම් මොවුන්ට අවශ්‍ය තරම් ජලය ලබා දෙන්න මහවැලි ව්‍යාපාරයට හැකියාවක් ලැබුණේ නැහැ. ඒට හේතුව වුණේ ශ්‍රී ලංකාවේ වැඩි භූමි භාගයක පැවති නියගයට මොවුන්ද මුහුණ දුන්න නිසායි. එසේ වුවත් මේ ගොවීන් අධෛර්යමත් වුණේ නම් නැහැ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡා කර සම්මුතියකට පැමිණ 2016 2017 මාස්කන්නේ සඳහා 50%ක් වගා කරන්න ජලය ලබා ගත්තා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන්ගේ පූර්ණ ආශිර්වාදය ඇතුව තමයි අද අපි මේ පළවෙනි වතාවට අපි මේ සෙවනපිටි කොට්ටාසේ පළවෙනි වතාවට තමයි මේ අතිරේක භෝග වගාව අපි ස්ථාපිත කළේ. ඉතින් මේක අපිට ලොකු අත්දැකීමක්. අද දවසේ අද අපේ සෝයා වගාව මේ තත්ත්වෙට තියෙනවා. ඉතින් අපිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හැම නිලධාරියෙක්ම ඇවිල්ලා අපිට උපදෙස් දෙනවා. අපේ ඒක කළමනාකාරතුමේ අපේ කෘෂි සහකාර නිලධාරිවරු සතිපතා අපිට ඇවිල්ලා අපේ ශ්‍රේෂ්ඨයේ මේ වගාව සාර්ථක කරගන්න අපිට අවවාද අනුශාසනා දෙනවා. 2016 2017 මාස්කන්නේ
සේට 50ක් වගා කරන්න ජලය දුන්නත් මේ ගොවින් එම ජලය නිසි කළමනාකරණයකින් යුතුව නිලධාරින්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන සේට 100ක්ම වී වගා කළා. වාර්තාගත අස්වැන්නක්, ඒ කියන්නේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 4500ක් 6000ක් පමණ ලබා ගන්න මවුන්ට හැකි වුණා. 2017 යල කන්‍යත් මවුන්ට ජල හිග කන්‍යක් වශයෙන් තමයි වගා කටයුතු ආරම්භ කරන්න සිද්ධ වුණේ. මේ කන්නේත් ඔවුන්ට ලැබුණේ 50%ක් වගා කරන්න ජලය. මහවැලියේ නිලධාරීන් සමග සාකච්ඡා කරලා 50%ක් වගා කළේ බෙත්ම ක්‍රමයට. මෙය නිලධාරීන්ට මෙන්ම ගොවින්ට මුහුණ දෙන්න සිදුවුණ අභියෝගයක්. ඔවුන් 65%ක් වී වගා කරලා ඊට අමතරව අතිරේක භෝග හෙක්ටයාර් 1050ක් වගා කළා. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට වගේම මහවැලි බල ප්‍රදේශ තුළටත් මෙම ජල කන්නය තුළදී උග්‍ර ජල හිගයකට මුහුණ පාමට සිදු වුණා. නමුත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව අතිරේක භෝග ආහාර ප්‍රවර්ධන වැඩසටහනක් මෙම කන්නය තුළ ක්‍රියාත්මක කරනවා. මේ යටතේ උඳු, සෝයා, කුරක්කන්, බඩඉරිඟු, කව්පි, රටකජු යන භෝගයන් ගොවින් වෙත හඳුන්වා දීමක් සිදු කරනවා. මේ සඳහා අපි ගොවින් දැනුවත් කිරීම, භෝග සායන පැවැත්වීම, අත්දැකීම් හුවමාරු වැඩසටහන් පැවැත්වීම වැනි ක්‍රියාකාරකම් තුළින් මෙම වැඩසටහන වඩාත් ගොවින් අතර ගෙන යාමට මහඟු පිටුවහලක් වුණා. ඒත් එක්කම මෙම වැඩසටහනට සමගාමීව අතිරේක ආහාර භෝග බීජ නිෂ්පාදන වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලැබුවා. වී වගාවට අමතරව අතිරේක භෝග වගා කරන්න අවශ්‍ය බීජ මවුන්ට නොමිලේම මහවැලි අධිකාරියෙන් ලැබුණා. මුං, කව්පි, බඩඉරිඟු, රටකජු වගේ අතිරේක භෝග බීජ තමයි මේ විදිහට ලැබුණේ. මේ බීජ යොදාගෙන තමයි ගොවින් හෙක්ටයාර 1050ක් වගා කළේ. කුඹුරු ඉඩම් නිසා සාර්ථක ජලවහනයක් සිදුවන අන්දමට බිම් සකස් කළා. හොඳ කාණු පද්ධතියකුත් මේ අය දැම්මා. මේ යලකන්නේ ජල ප්‍රශ්නත් එක්ක කුඹුරු හෙක්ටයාර භාගයක් වැඩ කරන්න සිද්ධ වුණේ. ඒක නිසා අපිට මහවැලි නිලධාරී ඇවිල්ලා උපදෙස් දුන්නා අතිරේක භෝග වගා කරන්න. ඒ අනුව අපි ගොවි මහත්තුරු දැනුවත් කරලා දැනට හෙක්ටයාර 40කට වැඩි ප්‍රමාණයක් අතිරේක භෝග වගා කරලා තියෙනවා. එයින් විටින් විට ඇවිල්ලා අපට උපදෙස් ලැබුණා. ඒ වගේම බීජ ලැබිලා තියෙනවා. දැනට හොඳ තත්ත්වයේ ගොවිපල පවතිනවා. ඒ වගේම ඊළඟ කන්නෙත් මේ වගේ අතිරේක භෝග වගා කිරීමට මේ අපේ සමාජික ගොවි ජනතාව යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වල් මර්ධනය පහසු කරගන්න බොහෝ දුරට පේලියට තමයි බීජ සිටුවලා තිබුණේ. නිතරම ක්ෂේත්‍ර පිරිසිදුව තබාගෙන තිබුණා. මේ නිසා කෘමි සහ රෝග හැකිතාක් අවම කරගන්න ඔවුන්ට හැකි වුණා. වෛරස් රෝගයට පාත්‍ර වුණ ශාක ගලවා විනාශ කළා. මේ තුළින් වෛරස් රෝග පාලනය වුණා. ජල සම්පාදනය කළේ බොහොමත්ම අරපිරිමැස්මෙන්. මේ නිසා ජල හිගයකින් තොරව වගාව පවත්වා ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. මෙවර 2017 යල කන්නේ සඳහා ජලපාලන ලේකම් කාර්යාලය මගින් මහවැලි සීකලාපය සඳහා 45%ක ජලයේ ප්‍රමාණයක් වෙන් කර 40%ක් වී වගාවත් 10%ක අතිරේක භෝග වගාවත් සිදු කරන ලෙස උපදෙස් ලැබුණා. ඒ අනුව අපි ව්‍යාපාර කමිටුව රැස් වෙලා අපි තීරණයක් ගත්තා ඒ අදාළ බිම් ප්‍රමාණය වගා කිරීම සඳහා. ඒ අනුව දැන් මේ වෙන විට අපේ කලාපය තුළ වී හෙක්ටයාර 12,000ක් පමණත් අතිරේක භෝග වගාව හෙක්ටයාර 725ක් පමණත් වගා කරලා අපි 50% සීමාව ඉක්මවා ගොස් වගාවක නිරත වෙලා සිටිනවා. මේ ගොවි මහත්තුරු මෙවර යලකන්නේ වගාව සිදු කළේ බීජ නිෂ්පාදනයටත් සමග. මේ නිසා නිර්දේශිත ක්‍රමයට අනුව
නිර්දේශිත ප්‍රමාණයෙන් පොහොර යෙදීමකුත් සිදු කළා. මේ නිසා සෑම භෝග වගාවකම අස්වැන්න සාර්ථක වුණා. මහලි අධිකාරී විදිහට රටේ ජාතික නිෂ්පාදනයට වී වගාවෙන් 122ක්, සෝයා බොංචි වගාවෙන් 180ක් සහ අනිකුත් අතිරේක භෝග වලින් 110ක් 15ක් අතර ජාතික නිෂ්පාදන දායකත්වය ශ්‍රී ලංකා මහලි අධිකාරිය දක්වනවා. ඒ අතරතුර ජාතිකාර නිෂ්පාදන වැඩසටහන 2015 මහකන්නේ සිට ආරම්භ කරා. ජාතිකාර නිෂ්පාදන වැඩසටහන සමගාමීව සකස් කරපු 2018 දක්වා වූ වැඩසටහන පවතින අයහපත් කාලගුණ තත්ත්වය යටතේ වුණත් 80% 160ක වගේ ප්‍රගතිය අපිට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ අතරින් විශේෂයෙන් විවගාව ගත්තහම අපි පවතින අඩු ජල තත්ත්වය යටතේ හැම කන්නේකම 160කට ආසන්න ප්‍රතිශතයක් අරන් ගිහින් තියෙනවා. ඒ අරින්න ගත්තහම රටේ බීජ අවශ්‍යතාවය අපි විශේෂයෙන් විතර වී අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම කරගෙන යනවා. ඒ අරෙන්ද සෝයා බෝංචු වගේ විශාල වශයෙන් උදාහරණයක් ගත්තොත් ගිය මහකන්නේ මෙට්‍රික් ටොන් 40ක් කුෂියන් දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙන බීජ විදියට නෙලාගත් අස්වැන්න හොඳින් අවුවේ වේලලා තමයි බීජ වෙන් කරගන්නේ. ඉන්පස්සේ කුල්ලෙන් පොළලා පිරිසිදු කරලා නැවත හොඳින් අවුවේ වේලලා ගබඩා කළා. මේ අන්දමට හොඳින් වේලලා ගබඩා කිරීම නිසා කෘමි හානිවලින් තොරව අස්වැන්න ගබඩා කරගන්න ඔවුන්ට හැකි වෙලා තියෙනවා. අක්කර අඩි 6.5ක වගේ ප්‍රමාණයක් විභාගාවේදී භාවිතා කරපු අපේ ගොවි මහත්තුරු මාස්කන්නේ තියෙන මේ ජල කළමනාකරණය කියන එක හඳුන්වා දීමත් එක්ක අක්කර අඩි 4ක වගේ ප්‍රමාණයකින් තමගේ ගොවිතැන්පත් කරන්න අවස්ථාව ලබා ගත්තා. මේ අත්දැකීමත් එක්ක මෙවර අපි විශේෂයෙන්ම දැඩි නීගයත් එක්කම අපිට ලැබුණ 50% කියන්නේ ජල ප්‍රමාණය. නමුත් දැඩි නීගයත් එක්ක අපිට 100% විභාගයට යන්න බෑ. මෙතනදී විශේෂයෙන්ම අපි මේ 50% අපි කරේ කොට්ටාස මට්ටමින් වෙනම කෙත්වැලවලම එක කුඹුර දෙකට බෙදලා දුන්නේ. මොකද ජල පරිපාලනය කරන්න පහසුවට අපි සීකල අපේ විදිහට අපේ සිළුම කෘෂිකර්ම ශේත්‍රයේ නිදානින් පමණක් නොවෙයි, ගොවි සංවිධාන භාරින් ආයතන සංවර්ධන විශේෂයෙන්ම ජලපාලන කටයුතු කරන තාක්ෂණ සේවා සිළු දෙනා සමස්ත නිලධාරි කණ්ඩායම එකමුතුවක් වෙලා අපි ගමින් ගමට ගිහිලා ගොවින් එක්ක සාකච්ඡා කරලා මේ බීජ නොමිලේ ලබා දීලා ඉතාමත් හොඳ ගොඩබෝග වගාවට අවතීර්ණ වෙලා තියෙනවා. අද දවසේ ගොවි මහත්තුරු ගොඩබෝග වගා කිරීම ලාභයක් ගන්නවා කියන එක ඒ ගොවි මහත්තුරු තේරුම් අරගෙන විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන අපි බීජ වශයෙන් නොමිලේ හෙක්ටයාර 750කට පමණ ලබා දීලා ඊට අමතරව ගොවි මහත්තුරුගේ වගාවත් එක්ක සී කලාපේ හෙක්ටයාර 1000ක් පමණ කරලා තියෙනවා. ඉතාමත්ම හොඳ අවතීර්ණයක් කරලා තියෙනවා. මොකද වී වගාවෙන් ඔබට අපි ගොඩබෝග වගාවට පිවිසලා තියෙනවා. පසුගිය කන්න කිහිපේ පුරාවට පැවති තද නියගයට මුහුණ දුන් මහවැලි සී කලාපයේ ගොවීන් තමන්ගේ අධිෂ්ඨානශීලී ශක්තියත් මනා කැපවීමත් තුළින්ලත් පන්නරය තුළින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සියලුම කාර්ය මණ්ඩලවල සහය ඇතිව වෙනදාටත් වඩා හොඳ අස්වැන්නක් ලබා ගැනීම පැසසිය යුතුයි. ඉතින් අද වැඩසටහන පිළිබඳව ඔබට වැඩිදුරටත් විස්තර ලබා ගන්න පුළුවන් නේවාසික ව්‍යාපාර කළමනාකරු මහවැලි සී කලාපයේ දෙහිඅත්ත කණ්ඩිය කියන ලිපින් තියලා. ඒ වගේ තමයි බදා දවසිගියත් ඔබට කුසිකන උපදේශක මහත්මයා වගේම මහවැලි කලාපවලින් ඉන්න අපේ ශේෂ්ඨින්දාරි මහතුරුත් හමු වෙන්න පුළුවන්. ඒ හමුවීම තුළින් ඔබගේ කුසිකාර්මික ගැටළු ඔබට නිරාකරණය කරගැනීමේ හැකියාව තියෙනවා. අපේ 19 දුරකතෙන් ඔබ කතා කළොත් ඒ තුළින් ඔබගේ කුසිකාර්මික ගැටළු ඔබට නිරාකරණය කරගැනීමේ හැකියාව තියෙනවා.